දිවිතුර කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ තාත්තගේ ඇඟිලිවල තිබුණු ඒ මාක් එක ගැන, තීන්ත මාක් එක ගැන, ඇහුවට පස්සේ වෛද්‍යවරු දෙන උත්තරය ගැනයි මට අද වීඩියෝ එක තුලින් කතා කරන්නට අවශ්‍ය කාරණාවක් හදා ගන්න වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමති, ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝ දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ. ඉතින් කොහොමනත් ඉදිරියට අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන් කමක් තියෙනවා කියන දේ ගැන ඉඟියක් ලබා දෙන්න මම මේ වෙලාවේදී ඇත්තටම අත්‍යවශ්‍ය කාරණා රසක්ම හදා ගන්නට කැමතියි කියන එක තමයි ඔන්න මට මේ වෙලාවේදී කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොමනත් ඔයා මෙතන තව දෙයක් ගැන හොඳටම දන්නවා කියන කාරණය දන්නවා සහ මේ ගැන අපිට ඒ විදිහට කතා කරන්න පුළුවන් කියන එකයි මම අද වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන් කියන එක ගැන මෙතනදී විශේෂම කාරණයක් විදිහට කතා කරන්න තමයි මම මේ වෙලාවේදී දැක ගන්නට පුළුවන්කමක් හදාගන්නේ. ඉතින් කොහොම වුණත් දැන් ඉතින් සමාධි වගේ මේෂත් ගොඩාක් මේ වෙලාවේදී කලබල වුණා කියන එකයි මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තුවක් හදාගන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියට අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන් කියන දෙයක් ගැන තමයි මට වත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න සූදානමක් ඇති කරගන්න වෙන්නේ. ඉතින් කොහොම හරි මේ වෙලාවේ තව දෙයක් ගැන මට වත් එක්ක කතා කරන්න ඕනේ. ඉතින් කොහොම වුණත් මේ වෙලාවේදී විශේෂම දෙයක් ගැන වත් එක්ක මම කතා කරනවා. ඒ කියන්නේ දැන් ඊෂ වගේම සමාධි ගිහිල්ලා කලබලෙන් වෛද්‍යවරුන්ගෙන් මේ ගැන ඇහුවත් ඇත්තටම වෛද්‍යවරු මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඇත්තටම වෛද්‍යවරුන්ටත් පුදුමයි මෙහෙම දෙයක් සිද්ධ වීම ගැන. ඉතින් කාර්ය මණ්ඩලය පවා ඉදිරියට වෙනස් කරලා අගස්ත්‍ය බලා ගන්න එක සිදු කරන්න ඕනේ කියන එක මේ වෛද්‍යවරුන්ගෙත් මතය බවට පත් වෙනවා. ඇත්තම කියනවා නම් පොලිස් ආරක්ෂාව පවා ඉදිරියට අගස්ති වෙනුවෙන් දාන්න නියමිතයි සහ මේ මොකද්ද සිද්ධ වුණේ කියන එක රෝහල් පොලිසියෙන් පවා හොයන්න ඉදිරියේදී කටයුතු කරන මොකද අගස්තිගේ ජීවිතයේ තර්ජනයක් ඇවිද්ද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙන නිසා. ඉතින් කොහොමනත් මේ වෙලාවේ ඒ දේවලුත් එක්ක අපිට ඉදිරියේදී මේ වගේ දෙයක් ගැන කතා කරන්නත් පුළුවන්කමක් තියෙන විශේෂයෙන්ම සමාධි. දැන් ඉතින් තමන්ගේ තාත්තා ගැන කෙතර කියත් ලොකු බයකින් ඉන්න කාරණය කියන්න ඕනේ. තමන්ගේ වැඩ කටයුතුවත් නිසැකකාරව කරගන්න හැකියාවක් නැත්තරමටම බයෙන් බිරාන්ත වෙලා ඉන්න වෙනවා කියන එක තමයි මම අද වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.